කොලම් කුට්ටම කතාවේ සුද්ධි ගෙදර අතෑරලා යනවත් එකම ගුරුනාන්සේලාගේ දුකට සැපට හැම දෙයකටම වාක්‍ය හැම වෙලේම ගුරුනාන්සේගේ හාමිනේගේ ළඟින් හිටියා ඔයාලා දැක්කා. ඉතින් කාලයත් එකම රන්මුතුගේ හිතේ වාක්‍ය ගැන ආදරයක් ඇති වෙනවත් එකම මේ වෙනකොට වාක්‍යව තමන්ගෙම කරගන්න රන්මුතු හැමදේම කරලා අවසන්. ඉතින් මේ වෙනකන් හැමදේම හොඳ විදිහට සිද්ධ වුණත් කොලම් කුට්ටම ඉස්සරහට හැමෝගෙම ජීවිත ආයමත් අඳුරට කඩාගෙන වැටෙන්න තියෙනවා. ඉතින් ඒ දේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඔයාලා හිතනවා ඇති. ඉතින් රන්මුතු දැන් තමන් ගැන වගේම තමන්ගේ අනාගතය ගැනත් හිතන්න පටන් අරන් ඉවරයි. කොහොම නමුත් රන්මුතු තව අඩියක් ඉස්සරහට තියන්න හදද්දිම කොලම් කුට්ටම ඉස්සරහට ගුරුනාන්සේ ආයමත් ලෙඩ වෙන නියමිතයි. ඉතින් ඔයාලා දන්නවනේ ගුරුනාන්සට මුල ඉඳනම පපුවේ අමාරුවක් තිබුණා. ඉතින් කොලම් කුට්ටම ඉස්සරහට ආයම පාරක් කතාව දුක්බර පැත්තකට යන නියමිතයි. කොහොම නමුත් මේ දේවලුත් එක්ක මම ඔයාලට තව දෙයක් කියන්නම්. ඒ තමයි කොලම් කුට්ටම ඉස්සරහට සුද්ධි ආපහු ගෙදරට එන නියමිතයි. ඉතින් එතනින් පස්සේ වෙන්න තියෙන හැමදේම හැමෝටම කලින් දැනගන්න දිගට මැඳිලා ඉන්න ගොසිප් ස්ටුඩියෝ සමග. එහෙනම් ආලට සුබ දවසක්.